Thank you. Aha, balagi nai. Bello luke. Mam bello lokusa ko kela. Anna podi sir nang ena. Den hari ne. Den mata metri nagitla yanna wei dannet ne. Pissu sir ta na. Varin varin Romeo. Me? Den nim sara adena thiyena mar rahai. Ari issara wage kenti me wata ekathu wenna ne. මොකක්කරි ප්‍රශ්නයක්ද සර්? ලොකු සර් දකි දැකපුවාද? ඕන කෙනෙක් දැකපුවාද? අපි අදම මැරි කරන්න ඕන. අදම ඇයි සර්ට මාව සැකද? මේක සැකේ පිළිබඳ ප්‍රශ්නයක් නෙමේ. කවුරුවත් දැනගන්න ඕනේ නැහැ. සෝනුයි ගෞරවයයි දැනගත්තම ඇති. හරි හරි, මම ආව ලස්සන බ්‍රයිට් කෙනෙක් කරලා මේ ගෙදරට ගේන්න. එතකන් මට එච්චර ලොකු හින නෑ සර්. හැබැයි එක දෙයක්, ලොකු සර්ුයි මැඩමුයි කේසර සර්ුයි අකමැත්තෙන් මං කවදාවත් සර්ව කසාද බඳින්නේ නෑ. කැමැත්ත ගන්න පුළුවන් පස්සේ. දැන් අම්මට මොකක් හරි බොරුවක් කියලා එළියට යන්න ලෑස්ති වෙන්න. මට බල කරන්න එපා සර්. එහෙම වුණොත් මං ඔළුව හැරුණ අතක යනවා. අනේ සෝන් සර් පොඩ්ඩක් කියන්නකෝ. උඹ කට වාපන්. නිම් සරා, මම මේ කරන්නේ කරන්න තියෙන හොඳම දේ. මට බෑ, මට අය බල කරන්න එපා. පඬිත කමෙත් සීමාවක් තියාගන්නවා. මාව පිස්සෙක් කරන්න එපා. මේක මේ මට උපදෙස් දෙන්නේ නැතුව මං කියන විදිහට වැඩ කරන්න ලෑස්ති වෙනවා. මම රජිස්ට්‍රා කෙනෙක් කතා කරගෙන ආවේ. ගිහින් ලෑස්ති වෙන්න. ඌරේ මරණන්දිස්සේ හස්තේන දණ්ඩක පෙන්ටිකා ග්‍රාමේ ගඩුගුඩන් චෛව ශීඝ්‍ර ගමනම් භවිස්සති. පේනවා පේනවා මේ ඇත්තෝ බලාපොරොත්තු වෙන කාරණාව ඇස් ඉදිරිපිටම පේනවා. අකුරු තුනක හෝඩුවාවක් ගැන හොයන්නේ. මං හොයන්නේ අකුරු තුනක් නෙමෙයි, මං හොයන්නේ මගේ කොසුව. එහෙමයි එහෙමයි. මේ කියන පුද්ගලයා මේ නිවසේ මාස දෙක තුනකට කලින් ගැවසුණු බව පේනවා. එහෙමයි එහෙමයි. දැන් කෝයා? කිලෝමීටර් 100කට එහා ඇවිදිනවා ඇවිදිනවා. පේනවා පේනවා. මං කිව්වේ එයා ඉන්නවා. කිලෝමීටර් 100ක් නෙමෙයි, කිලෝමීටර් 1000කට එයා හිටියත් මං එයාව හොයා ගන්නවා. අනේ මුනිතුමා, පොඩි හොඩුවාවක් දෙන්නකෝ. සෑහෙන්න මහන්සි වෙලා ලොකු ප්‍රශ්නකින් ඉන්න බව පේනවා. මං ගැන හිතලම වෙන්න ඇති. අනේ මුනිතුමා, තව පුංචි හොඩුවාවක් දෙන්න. සමා වෙන්න ඕනේ මුනිතුමා, මෑන් එතකොට තනියමද ඉන්නේ? කාන්තාව, ඇය දරුවෙක් ලැබෙන්නේ ඉන්න ගැබිනියක් බව පේනවා. තව අවුරුදු දෙකක විතර කුඩා දරුවේ. අර කිව් අකුරු තුනේ පුද්ගලයා ඒ දරුවව වඩා ගත්තා. අන්න අන්න කාන්තාවගේ අතින් අල්ලාගෙන යනවා. අනේ මගේ කොසු, මට ඕනේ නැත. හිත කලබල කරගන්න කාරි නෑ දරුවා. ඒ මිනිහා ලොකු වංචාකාරයෙක්. අන්න අර කාන්තාවත් සමග පුංචි අතුපැලකට ඇතුළු වුණා. අතුපැලකට? එතකොට වාහනේ වාහන
වාහන ඒ පෙන්නපු සේරෝම පෝසත්කම් බොරු බව පේනවා. හිත කලබල කරගන්න ඕනි නෑ දරුවා. එයා අපව වෙන්නේ නැත්ද? අවශ්‍ය නම් ගෙන්න දෙන්න බැරි කමක් නෑ දරුවා. හැබැයි හිඟන්නෙක් වගේ නිකම්ම නිකම් මිනිහෙක් දරුවෝ දෙන්නෙක් එක්ක බාර ගන්න වෙනවා. අනේ මගේ කුසෝ, අනේ ඇයි මට මෙහෙම වුනේ? මගේ කුසෝ. මංගලි, මේ මංගලි, 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 පුතේ මේ නැතිගින්ද ළමයෝ. අපරාධ හදපු කෑම ටික කටක්වත් කෑවන හිතට දුකක් නෑ. එයා පිටගෙවල් වලින් කන්න නැතුව ඇති වීන. මිසි සුපසිංහත් කිව්වනේ ටිකක් ආඩම්බර කාලය කියලා. බෝයි කෙනෙක් වුණාම ටිකක් ආඩම්බර වෙන්න ඕනේ තමයි මම්මි. ඒ කියන්නේ ධෝනිට මේකව හොඳට හිතට අල්ලලා නේ. ඔව් මම්මි, මං කැමති, ගොඩාක් කැමති. එහෙනම් මම මිසිස් සුභසිංහට කියන්නම් ඔගොල්ලන්ගේ වෙඩින් එකට ඩේට් එකක් ෆික්ස් කරගන්න කියලා. වෙඩින් නැතත් කමන්නේ මම්මි, අපිට රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ වෙඩින් එක ගන්න පුළුවන්නේ. මගේ දෝනියෝ මං එහෙම යවන්නේ. හරියට රාජකුමාරිකාවක් වගේ මේ සේරම දේපලත් එක්කයි හිට යවන්නේ. අය කරගන්න බේබි, අඬුව කියලා ආපහු හැරෙන්න බෑනේ. හැමුණොත් බේබිට තියා බේබි ආදරේ කරන කාටවත් සතුටින් ඉන්න දෙන එකක් නෑ. මේ හැමදේම උනේ මං දුරදිග නොබල ගත්ත එක තීරණයක් හින්දා වීන. මගේ අක්කගේ හිතේ අය මට තිබුණා නම් මම කවදාවත් මේ ප්‍රශ්න වලින් පැනලා එන්නේ නෑ. දැන් ඇති රැනිල්ල පෙන්නලා ලොකු නොනගේ හිත වෙනස් කරන හැම නෙමෙයි. අඬලා හරි හිනා වෙලා හරි මම මේකව කසාද බඳින්න ඕනේ. ඒක ඒ විදිහටම වෙයි. බොරුට කෑ ගහන්න ඇවිල්ලා මගේ හිත වෙනස් කරගන්න හදන්න එපා. ඒ පාර ඔබ මොන නටබඩ ලෑස්ති වෙන්නේ? ඈ යනුකම්පාව පෙන්නලා අපේ ප්ලෑන් ගැනීම කියලා තිබුණත් මට වෙන්නේ ඔය බේබිඩ් වෙච්ච දෙයට හතියක්.